हरला माय आई बालू मही ना दिदास एक जालीय द्रावण दी अम्ल समाहरक संधा सोडियम हाइड्रोक्साइड समग्र से इसे विस्पाय दी लबागत सम्मत माउलीय उदासीन करने पहात देख के HCl ऋणपनास्ताय HNO3 ऋणपनास्ताय C2H5 COOH ඍණපනස්සකයි ඉහත නිරීක්ෂණ සඳහා හේතු දක්වන්න මොනවාද ඔයාලා ලියන්න ඕනේ ඔයාලා ලියන්න ඕනේ මෙන්න මෙව්වයි ඔයාලා ලියන්න ඕනේ HCl හා HNO3 ප්‍රබල අම්ල වේ ඔක තියෙන්න ඕන ඒවා ස්වයං සිද්ධවම අයනීකරණය වීමෙන් H+ නිදහස් කරයි स्वयं सिद्ध तमा विसिम सिद्ध कर स्वयं सिद्ध हर एवा स्वयं सिद्ध अयनीकरणे वी मेन H+ निदहस कराय हर එමනිසා එහෙදී සිදුවන්නේ පහත උදාසීන කරන ප්‍රතික්‍රියාව පමණක් වේ කියලා මේ ප්‍රතික්‍රියාව ලිව්වා පහත උදාසීන කරන ප්‍රතික්‍රියාව පමණක් වේ කියලා මේ ප්‍රතික්‍රියාව ලිව්වා එමනිසා එහි අගය -57 kJ මවුලේට වෙනවා එහි සම්මත අගය ඩෙල්එච් හරි ඊළඟට ඔයාල කියනවා C2H5COOH දුබල අම්ලයක් වේ इहत उदासीन करने दी पिटवन शक्तिन कोटसा एही आयनी करने संदहा वैवे एही आयनी करने संदहा वैवे एक लम मेक डेल्टा एच ऋण पना सताइन लम किलो जूल माउलेट नेद अरे ओकने अरे एक ओटी की तिपना हर एक पनासकट बाहिन हर अपेंगहा नीलंग प्राश्न अपेंगहा नीलंग प्राश्न अरे लमाय अपेंगहा नीलंग प्राश्न अरे जालय विघटने तेलपिय हो තිලමයි ජලයේ විකටනේ කියන්නේ මේකේ අනිත් පැත්තනේ ළමයි මේ ප්‍රතික්‍රියාවේ අනිත් පැත්තනේ කොලයක්ද හරි මේකෙම අනිත් පැත්තනේ ජලයේ විකටනේ කියන්නේ හරි මේකෙම අනිත් පැත්ත ජලයේ විකටනේ කියන්නේ එතකොට එතකොට मेघानी पत्र लिए ना अरे मे प्रतिक्रिया मानी पत्र जाले विघटने पहात पारधि मेदी ओगन मैं जाले विघटने गया इतकोट मेघ ऋण पनास्ता ना विघटने की दान पनास्ता किलो जूल माउले उत्तरे उच्चर तेरों ने उत्तर उत्तरे उच्चर जाले विघटने मेक मेके आगे पना सताई नंगरीन मेके आगे क्या पत्र दान पना सताई मौल देखी लो जो तेरों ने
ඉතින් ජලයේ ප්‍රොපනොයික් අම්ලයේ විඝටනය මොකක් වෙනවද? එයා විඝටනය වෙන්න තමයි ළමයි අර 54 පිට වෙන්න තියෙන එකෙන් 51ක් පිට වුණේ. කීයක් ගිහිල්ලාද? 57න් 51ක් අඩු කරමම කීයද? 6ක් ගිහිල්ලා. එහෙනම් ඒකේ විඝටනයේට එයා 6ක ශක්තියක් උරාගෙන. තේරෙනවද නේද? ලියා ගන්න ප්‍රොපනොයික් අම්ලයේ විඝටනය සඳහා අවශ්‍ය ශක්තිය සමානයි 57 අඩු කිරීම 51. හරි. එතකොට ධන 6යි කිලෝ ජූල් මවුලේට. ඔහොම තමයි ඉන්නේ. ධන උත්තරය. කැයි උරා ගන්න ශක්තිය. හරි. ළමයි. එහෙනම් අපි ඊළඟට මේකේ අපි ගණන් වල දිගටම යමු. මට තව එක කාරණාවක් මේක සම්බන්ධව කියලා දෙන්න තියෙනවා. ඒ කාරණාව තමයි මෙන්න මෙතනට සම්බන්ධයි පොඩ්ඩක් ඒක. මොකද්ද? ඩෙල්ටා H, ඩෙල්ටා S, ඩෙල්ටා G සම්බන්ධ කරන සමීකරණය තමයි ළමයි මේ තියෙන්නේ. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මෙයාට ඍණ එනවා නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි. මෙයාට ධන එනවා නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ නැහැ. මෙයා බිඳුවක් එනවා නම් ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ පවතින. ඔන්න ඕක වදලන් ඉන්න ඕනේ. ඍණ නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි, ධන නම් ස්වයං සිද්ධ නැහැ. මෙයාට බිඳුව එනවා නම් ප්‍රතික්‍රියාව සමතුලිතතාවයේ තියෙන්නේ. ළමයි මේ බිඳුව වෙන අවස්ථාව තමයි ළමයි මොකද්ද? ද්‍රවාංකයේදී, තාපාංකයේදී අර බිඳුව නම් තැන් සමතුලිතතාවයේදී බිඳුව. මොකද ද්‍රවාංකයේදී සමතුලිතතාවයක ඉන්නවා, තාපාංකයේදී සමතුලිතතාවයක ඉන්නවා. ඇයි ඒ? දැන් උදාහරණ ජලය ගන්න. සෙල්සියස් බිඳුවේ ඉන්න ද්‍රව ජලයක් ඉන්නවා, ඝන අයසුත් ඉන්නවා. සෙල්සියස් 100 දී ඉන්න ජල වාෂ්පත් තියෙනවා, ද්‍රව ජලයක් තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී බිඳුවයි. හරි. එහෙනම් මේ සම්බන්ධව ඔයාලා ගණන් හදද්දී පුහුණු වීම ලැබේවි. තව මේකේ බෝන් හේබ චක්‍ර ඒ දේවල් ඔයාලට ඒ පුහුණු වීම ලැබේවි. හරි. අපි එහෙනම් ඉස්සර වෙලාම 2002 පහ බී ප්‍රශ්න කරන්න. 2002 පහ බී ප්‍රශ්න කරන්න මම විනාඩි 10ක් උපරිම දෙන්න. 2002 පහ බී ප්‍රශ්න විනාඩි 10 උපරිම 2002